පටලෝදාමේ රඟ ස්වභාව අපට තේරෙන භාෂාවෙන් අපි වරින් වර ප්‍රභාකරන්ට කියා දුන්නෙමු. බල ලෝභය අධික තණ්හාව ඇතුළු නොතිත් ආශා සියල්ල දායාද කරගෙන විශාල බලාපොරොත්තු තබා ක්‍රියා කරන මිනිසුන්ට සබාදාම විසින්ම සියලු දේ අහිමි කරන බව අපි කියා දුන්නෙමු. සිහින ලෝකයක් සිටි නිර්මාණය කරගත් ඊලාම් රාජ්‍යයේ යුව රජ වෙන්නට පෙරුම් පිරු ප්‍රභාකරන්ගේ නායචාර ඇන්ටන් බාලසිංහම් සමගත්තේ ප්‍රභාකරන්ට වත්නුදන් වාය. ලස්සන හිනාවකින් මුව සරසාගෙන බස්ත මාතින්ගෙන නපුරු වූ යටිසිතින් පොඩියුන් කාන්තාවන් සංගරත්නය කපා කොටා මරන්නට නියෝග කළ කොටි සංවිධානයේ දේශපාලන නායක තමිල් සෙල්වම් ප්‍රභාකරන්ගෙන් සමගත් හැටි තමිල් සෙල්වම්වත් දන්නේ නැත. මේ අයුරින් ප්‍රභාකරන්ගේ සමීප සගයෝ ඔහු තනිකර දමා ගියහ. ප්‍රභාකරන් නම් යක්ෂයා දොළපි දේනි වලට ඉල්ලන්නේ රස මස වුළු නොව අහිංසක මිනිසුන්ගේ සිරුරෙන් උණු උණු වේ ගලන රුධිරයයි. ප්‍රභාකරන් සැඟවී සිටියදී ඔහුගේ ගෝලයන් ආරක්ෂක හමුදාවේ රණවිරුවන් සමග ගනුදෙනු කිරීම ගැන අපේ ප්‍රශ්නයක් නැත. ඔවුන් කැප වී සිටින්නේ ත්‍රස්තවාදියා සමග මුහුණට මුහුණ සටන් කිරීමටය. එහෙත් ප්‍රභාකරන් තෙරෙහිව අතක් එසෙව්වේ නැති, පෝස්ටරයක් ඇලෙව්වේ නැති, බැනරයක්වත් එල්ලුවේ නැති ඈත පිටිසර ගම්මානවල අහිංසක වැසියන් පමණක් නොව තමන්ගේ මැදුවගේ පුතාගේ වයසේ දරු පැටවුන් කී දෙනෙකු මරා දැම්මාදයි ප්‍රභාකරන් භූගත බංකරයක සිට ගණන් කර පසුතැවිලි වන බවක් අපි නොදනිමු. ආගමික ශාස්ත්‍රුන්ගේ දහම අනුව සියලු දේ නැසනසුළු ලෝකයේ මානව හිතවාදීන් තොර ප්‍රභාකරන්ගේ සිහින මාලිගා එකින් එක වැටෙමින් තිබේ. ඔහුගේ සමීප සගයන් ඔහුට නැති වුණාසේම වසර 20කට පසු තොප්පිගල අහිමි විය. සමස්ත නැගෙනහිර පළාතම දැන් ප්‍රභාකරන්ගේ ආධිපත්‍යයෙන් මුදාගෙන ඇත. ප්‍රභාකරන්ට රැකවරණය දුන් ඊලාම් රාජ්‍ය තනන්නට සැලසුම් කළ අහිංසක මිනිසුන් මරා දමන්නට නියෝග දුන් ප්‍රබල තුනුක්කායි කඩාය වැටුනේ ප්‍රභාකරන්ටවත් හිතාගන්නට බැරි හෝරාවකය. ඊළඟට කිල් නොච්චියයි අපේ රණවිරු දරුවන්ට තොප්පිගලත් තුනුක්කායි නගරයත් මල්ලාවි කඳවුරත් කිල් නොච්චියත් මුලතිව් කැලයත් මහා දුෂ්කර ඉලක්ක නොවේ. වීරයෙකුසේ හිසෝසවා සිටි ප්‍රභාකරන්ගේ භූගත බංකරයට අපේ රණවිරුවන් රිංගන මොහොත වැඩි ඈතක නොවේ. ඒ තරමටම ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ මට්ටමක පවතී. උතුරමුදා ගැනීමේ තීරණාත්මක මොහොතේ කැපවීමෙන් ජීවිත පරදුවට තබා සටන් කරන රණවිරුවන්ට ප්‍රණාමය පුදන්නට හමුදාපතිවරයා තුනුක්කායි මුදාගත් සැනින් එහි ගියේය. ඒ වීරෝදාර දරුවන්ට කිල් නොච්චියට මුලතිව්වලට ගොස් සුබ පැතීමේ භාග්‍ය අපටත් උදා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. විමසුම සටහන මහින්දාබේ සුන්දරගෙන්.